නිරන්තරයෙන් රැඳී සිටින් සබස්කරයි් කරන්න කුවට් අපි කුවටරාජය සේවය කළ තවත් අපේම සහෝදරයක් අද දවසේ අපාතරින් සදහටම වෙන් වෙලා යන්න ගල්ලා ඇය නුවර් ප්‍රදේශයේ පදිංචිකාරණයක් ඉතින් කුවට් අපි නාලිකාව විදියට අපි ඇයට නිවංසුව ප්‍රාර්ථනා කන්නවා ො වසංගය හේතුවෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් වාර්ෂිකවලබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහකින් අඩුවී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි විදේශ ශ්‍රමිකයන්ගෙන් වාර්ශිකව ඇමරිකානු ොර් බිලියන පහක ආදායමක් ලැබෙන අතර මේ වන විට කොVවිD වසංගතය හේතුවෙන් වාර්ෂික ආදායම ඩොර් බිලියන දෙක දක්වා අඩුවී ඇත වි අවධාන හතුවෙන් ශ්‍රී ලංකාවටගෙන් වූ විදේශ ශ්‍රමිකයන් ක්ෂයක් සිතින බව ශ්‍රී ලංකා විදේශ සේවාන් යුක්තිකාරර්ංශය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් මංගල රන්ධනිය පැවසුවේ වාර්ෂිකව විදේශ රැකයා සඳහා පුද්ගලයන් දෙලක්ෂ තිස්දාහක් විදේශගත වන බවයි. නමුත් මෙම වර්ෂයේදී තිස්දාහක් පමණ විදේශගත වී ඇති බවහ පෙන්වාදේ. ඇැද පෙරදිග යුරෝපාහා අරාබිරටවලින් විදේශරැකයා සඳහා ඉල්ලුමක් පවතින බවදඔහු වනාවරණය කළේ පාගිස්ානු ජාතිකයකු මද්‍රවවය අධික ලෙසපානය කිරීම නිසා හවාලි ප්‍රදේශයේදී අදමියගේ පූ තක් වාර්තාවේ එම පාකිිස්ානු ජාතිකය අවරුදු හතලිහික පමණ පුද්ගලයකු බවයි වාර්තාාවන්නේ. ඔහුගේ දේහේ සොයාගනු ලැබුවේ හවාලි ප්‍රදේශයේ මහාමාර්ගයක නවතාතිබූ මෝට් රතිකින් බවත් මෙෙසාධික මද්‍රවය භාවිතය නිසා ඉදිරිී අවදානම් බැවින් දැඩි නීති ක්‍රියාත්මක කන්න බව කවෙට් අධිකරණ මාත්‍යංශය දැන්වූ බව කුවවෙට් හෙඩ්ලයින්ස් අදවාර්තා කලා. කොවිශීල්ඩ් එන්නට එන්නත් කර ගැනීම තවදුරටත් කුවට් රාජ්‍යයට ඇතුල්වීම සඳහා ප්‍රශ්නයක් නෝන බව ඉන්දිය තානාපතිකාරයාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. අවද සියලු ජාතිීන් හටකුවිටයට ඇතුල්වීම සඳහා කොවිශීල්ට් එන්නත ලබා ගැනීමට අවසර හිමි වී තිබේ. වැනිඋනු සුම්පුවත් නිරන්තරය දැනගැනීමට සබ්ක්‍රයිබ් කරන්න අපේ චනල්ලෙක්.